මේ නිශ්චිත මොහොත වෙනුවට සිරිකොත ඇතුලේ ඇගේ වෛරය තුන තිරගත වෙමින් තියෙනවා. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහගේ ජුණ්ඩ බෙදා ගන්න බැරුව පක්ෂය ඇතුලේ එක එක ගුටි කෙල ගනිමින් තමයි ඉන්නේ. මේ ගුටකැලියට ප්‍රධාන වශයෙන් මැදිහත් වෙලා ඉන්නේ සාගලත් ඒ වගේම අකිලා. මේ දෙන්නම මේ වෙනකොට මෙතෙක් මේ රටේ බිහිවෙච්ච හොඳම ජනාධිපති ආර්යවෝට පත් වෙලා තියෙනවා. කොහොමදත් මේ වෙනකොට බෙල්ල කැපිලා තියෙන වෙන කාගේවත් නෙමෙයි රංග බණ්ඩාරගේ. රංග බණ්ඩාර පහුගිය කාලේ ඇතුලේ ටික ටික එජාපේ ඇතුලේ කැපෙමින් තමයි හිටියේ. මේ වෙනකොට දින කිහිපයක් තිස්සේ රංග බණ්ඩාර සිරකොතට ආවෙ නැහැ. විශේෂයෙන්ම අද දවසේදී රනිල් වික්‍රමසිංහ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන උත්සවයටත් රංග බණ්ඩාර ආවෙ නැහැ. මේකට බලපාලා තියෙන ප්‍රධාන හේතුව තමයි පක්ෂය ඇතුළේ ඇති වෙලා තියෙන ගැටුම. හැබැයි මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ සලකා බලමින් ඉන්නවා පක්ෂයේ ඊළඟ ලේකම්වරය හැටියට කවුද පත් කරන්නේ කියන කාරණේ. මේ සඳහා ද්වන්ත ගැටුමක් නැවතවතාව පක්ෂය ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවිත් මේක බලාපොරොත්තු වෙනවා, අකිල වගේම සාගලත් මේක බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක ඇතුලේ ගැටුවලා තියෙන ගැටුම निराකරණය කරන්න මේ වෙනකොට පක්ෂයේ සමහර නායකයෝ බරපතල ලෙස මැදිහත් වෙමින් ඉන්නවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහට ඕනෑම මොහොතක නැත්නම් පක්ෂයේ සභාපතිට ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකු පත් කිරීමේ හැකියාවක් තියෙනවා. මිත්වරණි, මේ නිසා මේ ව්‍යවස්ථාවේ හිදෙස පාවිච්චි කරලා මේ වෙනකොට රංග බණ්ඩාරට පස්සෙට පයින් ගහලා එළවෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි රංග බණ්ඩාර මෙහෙමවත් ඉන්නේ අතිශයම කලබල වෙලා. මොකද තමන්ගේ අනාථ වෙච්ච කෙල්ල මේ වෙනකොට තානාපති කාර්යාලයක රස්සාවට යවලා තියෙනවා. ඒ වගේම තමාගේ මදාවි පුතා මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ අපේ රටේ ජනතාවගේ ලේ උරා බීලා. මුන් දෙන්නටම කෙලවෙනවා යම් මොහොතකදී රංගේ බණ්ඩාරට එජාපේ ඇතුළේ තියෙන මේ අවස්ථාව අහිමි වුණොත්. මොකද දරුවෝ දෙන්නම රංග බණ්ඩාර හදලා තියෙන්නේ තමන් වගේම ලේ මාපිලෝ හැටියට. අනුන්ගේ ලේ උරලා බීලා තමයි රංගේ බණ්ඩාරලා පහුගිය දශක දෙක තුනම මේ රටේ ඇතුළේ ජීවත් වුණේ. මිත්‍රවනි, කොහොමද සිරිකොත ඇතුළේ මේ ඇතු වෙලා තියෙන ගුටිකෙලිය නිසා රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක වැඩවලට බරපතල බාධා ඇති වෙමින් තියෙනවා. හැබැයි සමහර අය මේ වෙනකොට රනිල්ට උපදෙස් දීලා තියෙනවා මොනම හේතුවකටවත් රංග බණ්ඩාර අයින් කරන්න එපා, අයින් කරොත් මිනිහා දුවලා ගිහිල්ලා අනිවාර්යයෙන්ම සජිත්ත සෙට් වෙනවා, එහෙම වුණොත් ඒකේ සම්පූර්ණ අවාසිය රනිල්ට කියන කාරණේ. කොහොමද මිත්‍රවනි දවසින් දවස මේ රට යන්නේ බල්ලට. බල්ලට ගේ මේ රට බේර ගන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමිකව විදස් විවාදායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. අන්නේ ඒ නිසා ඒ හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්‍රෝනි, අර්ගිතු ජයග්‍රහණ නිමිති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ජය.